මං හිතන්නේ මට කලින් කතා කරපු අපේ ගරු මැති ඇමතිවරුන් සංඛ්‍යා ලේඛන පෙන්නලා මේ රටේ අද වත්මන් තත්ත්වය ගැන ප්‍රකාශ කළා කතා කරා. හැබැයි මට ඇත්තටම සංඛ්‍යා ලේඛන වලට වැඩි එහා ගිය දෙයක් ගැන කතා කරන්න අවශ්‍යයි මේ රටට වෙලා තියෙන දේ. මේ රටේ ප්‍රශ්නය තමයි මේ අද රටේ මේ තත්ත්වය මේ ආර්ථික තත්ත්වය මේ සියල්ලක්ම අද අපි මේ මූණ දෙන තත්ත්වය. මේ රටේ ජනතාව අද දෙයක් අපි දැක්කා මේ මහ බැංකු අධිපති. මහ බැංකු අධිපතිතුමාට අපි මේ මේ පාර්ලිමේන්තුවෙන් මහ බැංකුව මේ සෙන්ට්‍රල් බැංක් එක ස්වාධීන කරලා දුන්නේ තමන්ගේ පඩි වැඩි කරගන්න නෙමෙයි. ඒක කරගන්න නෙමෙයි මේක කරලා දුන්නේ. මේක සම්පූර්ණ වැරද්දක්. මේ රට තියෙන තත්ත්වය මේ තත්ත්වය මේ මේක ඩික්ලෙයාර් කරේ එතුමා. ඉස්සෙල්ලාම මේ රට ඩිෆෝල්ට් කියලා දැම්මේ එතුමා එළියට. අපෙන් අහලද කරේ ඒක කියන එක මට දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. මේ 225ක් ඉන්න පාර්ලිමේන්තුව තමයි තීන්දුව తీරන ගන්න මේ රටේ මූල්‍යමය සහ නීතිමය සියලු දේම මෙතන තමයි සිදුවෙන්නේ. එහෙමනම් අපිට මේක පාර්ලිමේන්තුවට දාන්නේ නැතුව එතුමා තීරණය කරනවා මේ රට ඩිෆෝල්ට් කරන්න. බැංකලොත් කරන්න. ඒ වෙච්ච ඩැමේජ් එක අපිට අදටත් අපිට මේක රිකව කරගන්න බැරි තත්ත්වයක තියෙන්නේ. එහෙමනම් එතුමා අපි මෙතෙන්ට ගෙනල්ලා මේ බාහ බැංකුව ස්වාධීන තත්ත්වයට පත් කරලා තීන්දුව తీරන අරගෙන මේ දේවල් කරන්න කියලා එතුමාට දුන්නේ එතුමාගේ පඩිය වැඩි කරන්න නෙමෙයි. එතුමා කරලා තියෙන සම්පූර්ණ වැරදක්. මේකට විරුද්ධව මං හිතන්නේ මේ රටේ ජනතාව නැගී සිටිය යුතුයි. මොකද අපි විරුද්ධයි මම විරුද්ධයි මේකට. මේ රටේ කරන්න පුළුවන් තව දේවල් තියෙනවා. එහෙමනම් මේ සියලු දෙනාටම පඩි වැඩි කරන්න ඕනේ. එන අපිටත් කෑ ගහන්න පුළුවන් පඩි වැඩි කරන්න කියලා මේකේ. මොකද්ද මේ විහිළුව කියලා මං අහන්න කැමතියි එතුමාගෙන් ඒ පළවෙනි දේ. මොකද මේක මේකට ගෙන්නේ නැතුව මේ නීති අනුකූලව කරන්නේ නැතුව අපිට දන්නේ නැතුව රටක් බංකොලොත් කරපු එක සම්පූර්ණ වැරදි එකක් පළවෙනි පාරටම. ඉතින් එතුමා දැන් මේ කරන දේ සම්පූර්ණ වැරදි. ඒකට අපි විරුද්ධයි. ඒක අනිත් එක මම කියන්න කැමතියි මේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි හැමදාම මොකක් හරි ව්‍යාපෘතියක් පටන් ගත්තොත් මොකක් හරි ආයෝජකෙක් මේ රටට ආවොත් කවුරු හරි ඇවිල්ලා මේ රට ගොඩදාන ක්‍රමයක් කිව්වොත් ඒකට පාරට බැහැලා හූ තියලා කෑ ගහලා රෙදි උස්සගෙන හැම තැනම දුවනවා මේකට ඉඩ දෙන්නේ නැහැ. පොඩි පොඩි උදාහරණයක් මම ගන්නම්. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිතුමා කාලේ අර දක්ෂින අධිවේගී මාර්ගය හදනකොට නිදාගත්තා. කටුනායක අධිවේගී මාර්ගය හදන්න හදනකොට ඒක ගිහිලා නිදාගත්තා. මේව කරන්න දෙන්නේ නැහැ. මේක මෙහෙමයි මේක එහෙමයි කියලා කෑ ගැහුවා. නමුත් අද කවුද ඒක පාවිච්චි කරන්නේ? එදා කතරගමට යන්න පැය 8ක් ගත්ත ගමන අද කතරගමට යනවා පැය 3ෙන්. අද ඒකෙන් ලැබෙන ආදායම එදා අපිට එයාපෝට් එකට යන්න වුණා නම් අපි යන්න ඕන පැය 5කට කලින්. මොකද පාරේ තරමටම ට්‍රැෆික්. යන්න බෑ ඒ පාරවල් වල. එතකොට මොකද උනේ? දැන් අද ඒක පාවිච්චි කරන්නේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරද දක්ෂින අධිවේගී මාර්ගයේ යන්නේ අද? නෑ. මුළු රටේ ජනතාවට මේක සහනයක් වුණා. ඒ වගේ මේ හැම දෙයකටම පාරට වහිනවා. හැම දෙයකටම කෑ ගහනවා. හැම දෙයකටම උද්ඝෝෂණේ පවත්නවා. මේ රට කාල කන්නි කොටසක් හින්දා මේ රටේ මේ වගේ වැඩ කරන කාල කන්නි කොටසක් ඉඳලා මේ රට කවදාවත් ගොඩ දාන්න පුළුවන්ද? කවුරු මේ ආණ්ඩු කළත් මේක රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂද මෛත්‍රීපාලද මේක කවුරු කළත් මේ රට ඉදිරියට ගොඩ දාන්න පුළුවන්ද? මොකද මේ උද්ඝෝෂණ මේක නවතින්නේ නැහැ. මේක යන්නේ මෙහෙම්මම තමයි. මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් ෆැෂන් එකක් වෙලා තියෙන්නේ. දැන් හැම දෙයකටම බෝඩ් අල්ලගෙන පාරට බහින එක. එතකොට මේ රට කරන්න බෑ. මම තව දෙයක් කියන්න කැමතියි. අපේ මේ රතන මේ ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවේ මම නම් සම්පූර්ණ විරුද්ධයි. හාමුදුරුවරු පාර්ලිමේන්තුවේ ආ යුතු නැහැ. හාමුදුරුවෝ ඉන්න ඕන පන්සල්වල. හාමුදුරුවරු මේ ස්වාමින් වහන්සේලා බණ දේශනා කළ ධර්මය අරගෙන යන්න රටට. මේ රටේ මේ තරුණ පරම්පරාව අද වෙලා තියෙන මේ ඛේදවාචකයේ දිහා බලන්න. මේගොල්ලන්ට මේ ධර්මයේ දේශනා කරන්න සිවුරු උස්සගෙන මේව උඩින් පනින්න නෙමෙයි, පාරට බහින්න නෙමෙයි. එහෙම නැතු මේ රතන හාමුදුරුවෝ මේ කෑ ගහගෙන මේ පාර්ලිමේන්තුව තුලට එන්න නෙමෙයි. පාර්ලිමේන්තු එනවා අතන ඉන්නවා මෙතන ඉන්නවා කොතන ඉන්නවද කියලා අන්තිමට අපි දන්නේ නැහැ කවුරුත්. රතන හාමුදුරුවෝ ඊළඟට කැසිනෝ ගේන එකට එතුමා
උන්වහන්සේ මේකට විරුද්ධයි. හැබැයි හොරෙන් ගිහිල්ලා අහනවා විදේශිකයින්ට පමණද මේකේ ලයිසන් එක දෙන්නේ බැරිද මේ අපේ ලෝකල් කෙනෙකුටත් දෙන්න. ඒ කියන්නේ ගාණක් හොයාගන්න. ඒක තමයි ඒ කරන්න හදන්නේ. ඒ වගේ ගිහිල්ලා එක එක තැන් වලින් ඒ වහනවා. ඉතින් උන්වහන්සේට මට කියන්න තියෙන්නේ ඔබ වහන්සේ අනිත් එක රටේ ජනතාවට කියන්න තියෙන්නේ සිවුරු ඇඳගෙන එන කෙනෙකුට ඡන්දය නම් දෙන්න එපා. පන්සලේ නවතින්න කියන්න හාමුදුරුවන්ට මේ ධර්මයේ දේශනා කරගෙන. ඒකයි කල යුත්තේ. එහෙනම් මේ ආගම මෙතනට පටලව ගන්න ලෑස්ති වෙන්නත් එපා. මේ රටක සංවර්ධනයට රටක් සංවර්ධනය කරන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා ඒක එකක්. මේ පාරට බහින අනිත් තමයි අපි දැක්ක මේ NPP එකෙන් මේ මාලිමාව කියාගෙන NPP කියාගෙන. ඒ කියන්නේ no proper plan. NPP කියන්නේ ඒකට තමයි. එන plan එකක් නැහැ. කිසිම. හැබැයි පාරට බහලා කෑ ගහනවා. අර එක නවත්තන්න කියන මේක නවත්තන්න කියන මේ රැල්ලක් ඇති කරගෙන අරක කියාගෙන මේ කියාගෙන. ඒ හින්දා මට කියන්න ඕන මේගොල්ලන්ට plan එකක් නැහැ. මේක රටේ ජනතාව රවට්ටන ක්‍රමවේදයක්. මේ කියාගෙන හැම ජනප්‍රිය මං රටේ ජනතාවට කියන්න ඕන ජනප්‍රියයි කියාගෙන එන කතා කියනට ඡන්දේ නම් දෙන්න එපා. මොකද ඒවා ජනප්‍රිය කතා විතරයි ඒවා practical නැහැ. කරන්න බෑ ඔය කිව්වට කාටවත්. ඔය කරන ක්‍රමය ඔය කියන දේ අනිත් එක මම කියන්න කැමතියි අපේ ගරු විපක්ෂ නායකතුමත් කරන වරදක් මම පෙන්වලා දෙන්න ඕනේ එතුමාට මේ වරද නම් කරන්න එපා. ඔබතුමා දන්නවා මේ රටේ නීතිය ඔබතුමා දන්නවා පන්සල්වල පාසල්වල දේශපාලනය කළ හැකි නැහැ. කලන්න බෑ. එහෙමනම් මේ පුංචි දරුවෝ ඉන්න පාසල්වලට ගිහිල්ලා මේ රටේ ජනාධිපතිගේ හැම අරින එකයි මේ රටේ දේශපාලනය කතා කරන එකයි නවත්තන්න. මොකද මේ අහිංසක පොඩි පැටව මේව ගැන දන්නේ නැහැ. මේ කිසි දෙයක්. ඒ හින්දා ඒගොල්ලන්ගේ ඔළු කණ්ඩේ එපා. ඒක වැරදි. ඒ දරුවන්ට කතා කරන්න පාසලේ දෙයක් ගැන, අධ්‍යාපනය ගැන, මේ රටේ ජීවත් වෙන්න ඕන ක්‍රමය ගැන, මේ හැදියාව ගැන, මේ අනාගත පරපුරට ඒකයි කියලා දෙන්න ඕනේ. ඒ පුංචි දරුවන්ගේ මොළේට ඒකයි දාන්න ඕනේ. එහෙම නැතුව ඊළඟට ඡන්දේ එන්න ඕනේ මට කියන එක නෙමෙයි. ඒ හින්දා ඒ වරදක් කරන්න එපා කරුණා කරලා විපක්ෂ නායකතුමා ඔබතුමත් දැන් දරු සුරතල් බන්න කෙනෙක් මම ඇත්තටම හදවතින්ම ඒක ගැන ගොඩක් සතුටු වෙනවා මොකද එතුමා කාලයක් බලාගෙන හිටියා ඒකට මේ එතුමාගේ මේ බින්දත් ඒකට මම ඇත්තටම සුබපතනවා ඒක හොඳ දෙයක් ඒක සතුටු විය යුතු දෙයක් ඒ හින්දා ඒක අනිත් දේ අනිත් කියන්න ඕන තවත් මට මේ රටේ ටැක්ස් එක ගැන කතා කරනවා අපේ මිනිස්සු අර පෝලිමක් තියෙනවා අදත් වන් ඩේ පාස්පෝර්ට් ගන්න 6000ක් ඉන්නවා පෝලිමේ. ඒ වන් ඩේ පාස්පෝර්ට් එක ගන්න. ඇයි මේ රටෙන් යන්න? දැන් මේ රටෙන් ගිහිල්ලා මොකද වෙන්නේ? මේ රටෙන් යනවා. ගිහිල්ලා අනිත් රටවල් වල හිම වැටෙන සීතලේ මහ පාන්දර නැකිටගෙන මේ රටවල් වල රැකියාවට යනවා. වැඩ කරලා අන්තිමට ඒ රටේ ටැක්ස් ගෙවනවා. ඒ හැම රටකම ටැක්ස් කරනවා. අපි ගෙවන්න ඕනේ. හැබැයි එක දෙයක් තියෙනවා ඒක ගැන ඒගොල්ලෝ පාරට බහලා කෑ ගහන්නේ නැහැ රටවල් වල දුක් විඳලා හම්බ කරන සොච්චමෙන් ටැක්ස් එක ගෙවන එක ගැන ඒ රටවල් වල කෑ ගහන්නේ නැහැ නමුත් මේ රටේ කෑ ගහනවා හැබැයි ඔව් ටැක්ස් එක වැඩි නම් ඒකට මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මේ ආර්ථික ක්‍රමයක් එක්ක ගිහින්ද තමයි අද මේ දේවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ නමුත් මම කියන්න ඕන එක දෙයක් තියෙනවා ඒ රටවල් වල මේ රටේ ජනතාවගෙන් ගන්න මේ ටැක්ස් එක මේ බදු මුදල හරි තැනට හරි වෙලාවට පාවිච්චි කරනවා හරි දෙයට හැබැයි ඒක අපේ රට තුල වෙනවද කියන එකත් ඔයලා බලන්න ඕන මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට මේ රටේ ජනතාවගේ බදු මුදල් යන්නේ කොහෙද කියන එක රටේ ජනතාවට හොයාගන්න ක්‍රමයක් නැහැ. අන්නේ ක්‍රමවේදය අපි රටේ ජනතාවට හදලා දෙන්න ඕනේ. ඔබ ගෙවන බදු මුදල යන්නේ මෙන්න මේකට. ඔබ ගෙවන බදු මුදල පාවිච්චි වෙන්නේ ඔබේ මේ දේට කියන එක මේ රටේ ජනතාවට කියා දිය යුතුයි. එහෙම නැත්තම් රටේ ජනතාව මේ විදිහට දොස් කියන එක තමයි කරන්නේ. ඉතින් දැන් කියන්න ඕන 118ක් කියාගෙන කෑ ගහන VAT එකේ 118ක්. මේක පැහැදිලි කළ යුතුයි ගොඩක් මිනිස්සු පාරේ හිටාගෙන ඉන්නේ අපි 118කින් ටැක්ස් එක වැඩි කරා කියලා. හැබැයි ඇත්තටම 103කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. මොකද 115ක බද්දක් තිබුණා.
Meka mechchara kaalayak gewwa. Habai weradi ke me weradi thinduwak gatta ape garu hitapu Gotabe Rajapaksha mathithuma me 15 tax eka adu karanda. Mona hethuwakata gatta thinduwakda man danne. Me samahara thindu ara kaabanika pohora unath e thinduwat aragatte me ratana haamduruwa me swamin wahanseela deepa gundu. Kelimma kaapu lanu. Ewa. Lanu kaala tamai etumata gedara yanna siddha une. Eka tamai etumatat une. Etuma gedara giya vidarak neme attanama api desapalaknya hatuwada attanama api attiwara karala tamai gedara giye. Antimata. Nalaka goda ewa. Den nalaka goda hewala wage aya eya etumawa uda daagena natagena wiyat maga kiyagena natagena anna athara waadi vela innawa den gihila lajja nathuwa. Rajit gedara ewa. Ah den ilangata wenne vipaksha nayaka tumatat oy tikama tamai. Mokada eka parak me ehema nan daha parakut ehema wenna puluwan. Egolanta. Ithin e wage tattweka tamai me minissu inne. Ithin mama ahanna kiya mama ahanne me 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 rate janathawata attadama pahedili na me wena siyalla. Mokada apita anithaka kiyanna ona rajya madhya deka thiyena. Me rajya mawada madhya deka pawichi karanne mokada api? Mokada api me karanne? Me rajya madhya. Me wage deli natti yawanawa arawa yawanawa ewat hondai yawanda ewat karanda kamak naha prashna naha. Habai rate me karana samvardhane tikak pennanda. Mee kerala tiyana weda tikak pennanda rate garu janadhipathithuma karana weda kotasak pennanda. Mewa bara deela tiyana kotasak innawanam garu emathithumaath athuluwa mama kiyanne mewa bara deela tiyana sabhapathiwaru innawa rakiyawa deela tiyana kattiya innawa menna mewai karanda one. Me deval tamai siddha wenna ona ratak thula. Ehema nathuwa me hama daama eka tana indagena pal wevi atanta mada gahanawa metanta mada gahanawa e patten bainawa me patten banino me parlimenthuwa sampurna vihiluwak bawata patthela rate janathawata kala kirila inne me okkoma. Mokada pudgalikawa mama dannawa mama oy hama tanama maath ekka taruna parapura katha karanawa. Me taruna parapurata atta kiwwoth me sielu denama epa wela inne. Nepara chandiyak deyida kiyana ekawat vishwasa karanna beri tattweka tiyena me inna tarama parapura. E taramatama kalakirimakata patwela innawa mokada anagathayak penne naha kiyana tanai eegolu inne. Ekai eegolu me raten yanna hadanawa kiyala kiyanne. Ithin api me taruna parapurata me mage rate janadhipathithuma meka me tattweta genaapu eka gena hari api age karamu. Mokada naththam mama kiyannam anagathayedi me rata nikan hari giyot me duwana rallata me rate mati walin roti kanda tamai rate janathawata wenne. Ara African ratawal wala. Honorable member you have 2 more minutes. Mati walin roti kanda. Eka tamai wenne antimata me rate janathawata. E hinda hondata thindu thirana aragena me rate idiriyata yanna me ratata me sahayogaya denna mama kiyanne me rate inna me parliament wenne 225ta. Meka goda danna sahayogaya denna. Deshapalane kala hakke meka ithuru unoth pamanai. Ekai anith ekak man kiyanna ona mata vinadiyak denna. Ape me mandekka ape garu harin emathi tumata iye me sancharaka mege idiripita udghoshanayak thiyena india ape kotasak kiyagena mama kiyanna one meke indiyave kotasak bawa api bauddha ratak hatiyetama pidi arang iwara nadda avurudu 2500 kata kalin siduhat kumaru kiyanne kawuda indiyave ipudun api buduhandruwa kiyala me wadinne kaatada me siduhat kumaruta neveida එයා අපි ඉන්දියාවෙන් නෙමෙයිද එහෙමනම් මේ ඉන්දියාව කියන්නේ අපේ සහෝදර රටක් ඉතින් මේක හැමදාම නැට්ටෙන් අල්ලලා ගොම ගාගෙන කෑ ගහගෙන උද්ඝෝෂණ කරන කට්ටියක් ඉන්නේ මේකේ මේ මේවා තේරුම් ගන්න අනිත් අවසන් වරට මට කියන්න තියෙනවා ගරු මරික්කා mantrituma ගැන ඔබතුමා කියලා තියෙනවා මගේ ගෙදර අපේ සරත් ෆොන්සේකා mantrituma ගරු ෆීල් මාෂල් මැතිතුමා ආවා අපේ ගෙදරට ඇවිල්ලා මෙහෙම සාකච්ඡා ගරු මරික්කා mantrituma ඔබතුමා සිංහල මිනිසයාගේ ඡන්දය අරගෙන තවරි ක්‍රම සිංහල නායකයින්ට ගහනවා සිංහල මිනිසයාගේ ඡන්දෙන් තමයි ඔබපත් වෙන්නේ හැබැයි එතකොට සිංහල මිනිසයාට තමයි ඔබ මේ සිංහල නායකයෝ ටිකට ගහනවා අපහාස කරනවා මගේ ගෙදරට ඇවිල්ලා තියෙන සරත් ෆොන්සේකා පමණක් නොවේ මගේ ගෙදරට ඇවිල්ලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ අනුර කුමාර දිසානායක තව කවුද සජිත් ප්‍රේමදාස Mage gedarata oya sihiru denama ewith thiyena. Oya hama kena mage gedarata ewilla thiyena. Metana mama hethu karana kiyanna kemathi naha. Pakshe illa naththam. Harida? Metana man kiyanne hethu karana ai kiyala. Namuth ona kenekota mage gedarata enna puluwan. Ehema niyatiyan naha. Mokada api mara gannada? Api haturada?
Api vipakshaya ehema inda puluwan. Samahara me vipakshaya inda mantriwaru mawa pudgalika haturek bawata pat karagena thiyena. Eka wenama kathawak. Habai ehema me mage gedarata enda baha eka tahanam kiyala e wage katha naha mage gedara. Mage gedarata oy siyalu denama ewilla thiyena. Hemma kenama ewilla thiyena mage gedarata. Ithin idiriyatath enna puluwan. Kawuru eida kiyanda api danne idiriyata. Issarahata. Harida? Ehinda samahara vita obathumala endath puluwan. Ehinda me kathawal me wage dewal kiyanda epa gihilla eliye mokada me mama vinay karanne mama mama nan mama gedara hitiye na etuma enda eti anda eti mama gedara hitiye na etuma e awai giyai kiyala mata prashneyakut na please wind up e wage tattwayak thamai api inne ithin eka hinda me wage dewal kiyanna epa obathumala obathuma singhala chandeyen pat vela ida passe singhala please wind up your time is over Dos pawaran deh pak, me awastawa laba dunia itu betul betul bermakna istuti.